මිනිසුන් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. බෙඩ දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. පාකිස්තානයේ සියල්කොටි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු කුරලෙස වද දී ඝාතනය කිරීමේ සිටිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුවේ සිය බලවත් ශෝකය සහ කණගාටුව පළ කළ බව පාකිස්තාන අග්‍රමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. පාකිස්තාන අග්‍රමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමු වී ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී. දෙරටි රාජ්‍ය නායකින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක සාගර සමුළුවේ සහභාගී වීම සඳහා ගොස් සිටිනවා. මෙම අමානුෂීය ක්‍රියාව සිදු කළ අයට දෙවියන්ගෙන් කිසිදු මොහොතක සමාව නොලැබෙන බවත් එමෙන්ම නීතිය නුත් ඔවුන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී ජනාධිපතිවරයාට පැවසූ බව එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. එහිදී පාකිස්තාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වන විට සිදිය සම්බන්ධයෙන් පුද්ගලයන් 115කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන ඇති බවයි. එමෙන්ම CCTV දර්ශන සහ මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණ භාවිතා කරමින් මේ සිද්ධිය අදාළ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔහු පවසා තිබේ. මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු ඇති මෙම සිදුවීම හෙළා දකින පාකිස්තාන ජාතිකින් ලාහෝර් නගරයේ තැන් තැන්වල රැස්වී සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලා සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. මෙම කේදජනක සිදුවීම සම්බන්ධයෙන් පංජාබ් පොලිස් ප්‍රධානියාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 10ක් තවදුරටත් විමර්ශනවල නිරත වනවා. මේ අතර මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මරණයට පත් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ සිරුර ලබන සඳහා රැගෙන ලංකාවට රැගෙන බව පාකිස්තානයේ මහ කොමසාරි ශ්‍රාමික වයිස් අඩ්මිරාල් මොහාන් විජේ වික්‍රම ප්‍රකාශ කළා. මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂි දුරකථනයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා අමතා තිබෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.